සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මුලින්ම සිරස්තල රුසියාවට කටුනායකින් යන්න ගිය පොලන්ත ජාතිකින් හතර දිනක් කොරෝනාවට සැකපිට IDH රෝහලට කොරෝනා මැඩලන් කලාපීය නායකයන්ට එක්වන්නේයි ඉන්දියා අගමැති මෝදිකල ඉල්ලීමට ශ්‍රී ලංකා ජනපතිගෙන් ප්‍රතිචාර ඕනෑම අභියෝගයක් ජයගත් ජාතියක් ලෙස කොරෝනා ව්‍යසනේ ජයගන්න එක්වන්නේයි අගමැති රටවැසියන්ගෙන් ඉල්ලයි රණිලුත් සජිතුත් එජාපිය වලපල්ලට යැවූ බව ජවිපේ නලින්ද කියයි 2020 කොරෝනාව ගැන 1981 දී ලියූ පොතකින් හෙළිවේ මුලින්ම දේශීය පුවත් රුසියාව බලා පිටත් යාමට පැමිණි පෝලන්ත ජාතිකින් හතර දිනෙකු කොරෝනා ආසාදිතයන් බවට සැක සහිත බැවින් කටුනායක ගුවන්තොටුපොළේ සිට IDH රෝහලට යොමු කර තිබෙනවා කොරෝනා රෝගීන් බවට තහවුරු කරගත් පස් දිනෙකු මේ වන විට රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා යුරෝප රටවල් රැසකින් මෙරටට ඇතුළු වීම තාවකාලිකව අත්විටුවීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ගෙන අවසන් බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තුන්දෙනෙකු ඊයේ දිනේදී හඳුනාගත්තා. එක් අයෙකු ජර්මනියේ සිට පැමිණි පුද්ගලයෙකුයි. සෙසු දෙදෙනා ඉතාලියේ සිට පැමිණ ඇති අතර ඔවුන් කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොරෝනා ආසාදිනි වූ බවට හඳුනාගත් පළමු රෝගීන් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් 103 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඔවුන් IDH රෝහල කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් 14ක ප්‍රතිකාර ලබනවා. පවතින තත්ත්වයේ හමුවේ විශේෂ තීන්දුව රැසක් ගැනීමට රජය ඊයේ දිනේද පියවර ගත්තා. ඒ අනුව ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සිට පැමිණෙන මකින් මෙරටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. මේ අතර අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පවතින තත්ත්වය සමතයකට පත් කර ගැනීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. මම කතෝලික ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඒ වගේම ගරු පියතුමන්ලාගෙන් රජය මේ COVID-19 පැතිර යාම වැළැක්වීම සඳහා ගන්නා හැම පියවරකදීම සියලුම ආගම් අදහන ශ්‍රී ලංකා පුරවැසියන් හැටියටත් සහයෝගය ලබා දීම ඉතා වැදගත් දෙයක් බවට පත් වෙනවා. දේශපාලන මතිමතාන්තර ආගම් ජාති අනුව බෙදිලා කටයුතු කරන්නේ නැතුව අපි සියලුම දෙනා මේ රටට උදා විය හැකි භයානක තත්ත්වයක් මගහරවා ගැනීමට සහයෝගයෙන් කටයුතු කළ යුතුයි කියලා ප්‍රකාශ කරනවා. කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ චතාරික කාලය තුළ සංවිධානය කරන චතාරික වන්දනා ගමන් විශාල වශයෙන් ජනතාව එක් රැස් කර පවත්වන චතාරික මෙහෙයන් හා ප්‍රසිද්ධ සිද්ධස්ථාන අලලා සංවිධානය වන වැඩසටහන් නැවැත්වීමෙන් මෙම කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම උපරිම සහයෝගය ලබා දෙන්නේ. මේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ජනතාව අවුල් කරන ජනතාව තුළ බිය ඇති කරවන ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා ක්ෂේත්‍රවල ව්‍යාකාරී වන අයගෙන්. ආරක්ෂක අංශවලින් මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අපි ඒ අයට ප්‍රශංසා කරනවා. කන්දකඩු හා මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතුද යුද හමුදාවේ කැපවීමෙන් මෙවන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. විදේශයන්හි සිට පැමිණි ඇතමුන් මෙම මධ්‍යස්ථානවලට ගමන් කිරීමට විරෝධයක් දැක්වුවද එහි සිට වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හමුවීමත් සමග එම ක්‍රියාවලියේ වැදගත්කම තහවුරු වුණා. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැනගැනීමට සෞඛ්‍ය මාත්‍යංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට 0.71.107.107 සහ 0.113.071.073 යන දුරකථන අංක දෙක හඳුන්වා දී තිබෙනවා. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගතිතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුඛාවරණ භාවිත කිරීම ආරක්ෂිත පීවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසය පැතිර යාම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ මතු වහම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. සියලුම සිනමා ශාලා අද සිට වසා දැමීමටද පියවර ගැනුණා. පවතින තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසිබියක් ඇතිකර නොගන්නා ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා සිටියේ.
අපිට මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දෙන්න ඕනේ. ජනාධිපතිතුමාත් රජයත් මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්නු. ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් රජයට තිබෙන බව මම අවධාරණය කරන්න ඕනේ. රජය ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. සෞඛ්‍ය පහසුකම් වගේම ඉදිරි මාස කීපයටම රටට අවශ්‍ය ආහාර, ඉන්ධන, රෙදිපිලි ඇතුළු සියල්ල අප සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතු. ඒ නිසා ලෝකෙම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය හමුවේ අප ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන පරිණත බවත් දැනුමත් එකමුතු බවත් පෙරට ගත යුතු මොහොතක් මේ. අප රජයේ කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන ඉතා ඉක්මනින් ජනතාව වෙත කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය මගින් තොරතුරු ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ඒ නිසා නොයෙක් සමාජ මාධ්‍යන් මගින් පතුරුවන අසත්‍ය ප්‍රචාර කටකතා කෙරෙහි විශ්වාසය තබා කලබල වෙන්න එපා. රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම, විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල් රැඳුම් මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රටවැසියෙකුට වූ විට තමා උපමාවටගෙන කටයුතු කරන්නේයි මා අදහන ආගමේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේවන විට ලෝපුරා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 5,436ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 145,818ක්, සෝවු සංඛ්‍යාව 72,531ක්. මේවන විට ලෝපුරා රටවල් 145ක වෛරසය ව්‍යාප්තව පවතිනවා. චීනය හැරුණු විට කොවිඩ්-19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රස් ඇඩනම් දෛනිකව පවත්වන මාධ්‍ය හමුවේදී නිවේදනය කළා. රෝපාකලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉතාලියේ නවතම තත්ත්වය පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ශ්‍රීමල් පතිරාජ. මේ මොහොත වන විට ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාමත් සීකර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24ට මරණ 250ක් වාර්තා වෙනවා වාර්තාගත ලෙස. ඒ වගේම මුළු මරණ සංඛ්‍යාව 1266 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24 තුර කොරෝනා රෝගීන් 2547 දෙනෙකු වාර්තා වෙනවා. ඒ සමගම මුළු රෝගීන් සංඛ්‍යාව 17,660 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලැබිලා තියෙන අලුත්ම තොරතුරු වලට අනුව ශ්‍රී ලාංකික පවුල් දෙකකට මෙම ආසාදිත තත්ත්වය වාර්තා වෙලා තිබෙනවා. ඔවුන්ට දැන්ට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර රෝහල් වල මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ මොහොත වන විට ඉතාලියේ සියලුම වාණිජ කටයුතු නතර කරලා දමල් තිබෙනවා. මේ මොහොත වන විට ඉතාලියේ දේශ සීමා වසා දමා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වල පවා ගුවන් මෙහෙයුම් සීමා කරලා තියෙනවා. ඉන්ටර්නෙට් පහසුකම් වල පවා දැඩි බාධා එල්ලමින් පවතින මොහොතක් ලෙසයි අපි මේ මොහොතේ දකින්නේ. දින ගණනාවක සිට ඉතාලි ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙසට එරට රජය නිවේදනය කළේ නිරෝධායන කටයුතු පහසු වීම සඳහායි. එම කටයුතු වලට සම්බන්ධ වූ ජනතාව විනෝදකාමී ලෙස හැසිරෙන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපයේ වර්ධනය වෙමින් පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා චීනය ඉතාලියට ඖෂධ උපකරණ ඇතුළු සෞඛ්‍ය ආම්පන්න ලබා දී තිබෙනවා. ඒ සඳහා චීනයේ සෞඛ්‍ය නිලධාරීන් රැසක්ද පැමිණියා. ටොන් 30කට ආසන්න සෞඛ්‍ය උපකරණ රැගෙන විත් තිබෙනවා. පවතින තත්ත්වය සමග ඉතාලියේ සෞඛ්‍ය උපකරණවල හිගතාවක්ද පවතින බව සඳහන්. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව තුළ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇමරිකා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. We will all have to make changes and sacrifices, but these short-term sacrifices will produce long-term gain. මෙතර හෙටට යෙදී ඇති නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයේ පළමුවන සැමරුම් උත්සවයේද අවලංගු කර තිබෙනවා. නවසීලන්තයේ කොරෝනා වෛරසය ආසාදිතයින් 6 දෙනෙකු පිළිබඳ වාර්තා වනවා. ඉන්දියාවේ කොරෝනා දෙවන මරණයත් අද සිදු වුණා. එරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 81ක්. හෙට සිට සති දෙකක කාලයක් ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කළා. ඩීන් කූන්ස් නම් ලේඛකයෙකු 1981 වසරේදී රචනා කළ කෘතියක් පිළිබඳව සමාජ ජාල හරහා හුවමාරු වනවා. ද අයිස් ඔෆ් ඩාක්නස් නම් කෘතියෙහි චීන ජාතික විද්‍යාඥයෙකු වුහාන් 400 නම් වූ ජීවාවියක් ඇමරිකාවට ගෙන යාම පිළිබඳව මෙම කෘතියෙහි අඩංගු වනවා. එමෙන් මෙම කෘතියෙහි සඳහන් වන පරිදි 2020 වන විට දරුණු නියුමෝනියා තත්වයක් ලොව වෙලා ගන්නා බවත්, ඉන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවත් සඳහන් වනවා. එම ජීවාවිය නිර්මාණය කරන්නේද චීනයේ වුහාන් නගරෙන් පිට රසායනාගාරයක බවයි එම කෘතියෙහි සඳහන් වන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සාක් රාජ්‍ය නායකයන්ගෙන් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගෙන තිබෙනවා. එම සාකච්ඡාවට තමන් සූදානම් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සටහනක් තබමින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ. උද්ගත වෙති තත්ත්වයේ හමුවේ සාක් රටවල් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ සඳහා සාක් කලාපයේ රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීම වැදගත් බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම ආරාධනාව පිළිගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ තමන් මෙම සාකච්ඡාවට සූදානම් බවයි. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එම ඉල්ලීම ලෝක නායකින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. සුරකිමු ලංකා වැනි පොලිස් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වූවා නම් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ගැනීමට හැකිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දිසාවේ පොලිස් ආරක්ෂක කමිටු සාමාජිකින්ට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ දිසාවේ ග්‍රාම නිලධාරි වසම් 59ක් ආවරණය වන පරිදි සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. එහි සමාජිකයන්ට පත්වීම් ලිපි ලබා දීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කමිටු සමාජිකයන් 5000ක් මීටික්ව සිටි අතර ඔවුන් අදාළ රාජකාරී නොපිරිහෙලා ඉටු කිරීමට මෙහිදී ප්‍රතිඥා ලබා දුන්නා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මතකයි යුද්ධයේ පවතින කාලයේදී මෙවැනි ආරක්ෂක කමිටු හදන්නට වර්තමාන ජනාධිපති එදා ආරක්ෂක ලේකම්තුමා කටයුතු කරයි. ඒ ප්‍රතිඵලය වුණේ කොළඹ නගරයේ ඇතිවිය හැකි බෝම්බ ප්‍රහාර පිළිබඳව, ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව ඉක්මනින්ම පොලිසියට දන්වන්නට ඒ කමිටිවල සමාජිකයන් සමත් වුණා. ඔවුන්ගේ අයිති ප්‍රදේශය තුළ සියලුම පදිංචිකරුවන් විතරක් නෙවෙයි ඔවුන් කරන රැකියාවල් පිළිබඳව, ඔවුන් පිළිබඳව සියලු විස්තර ඔවුන් ගොනු සකස් කරගෙන කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. මේ නිසා කොළඹ නගරයේ ආරක්ෂාවට අදාළ සියලුම තොරතුරු එම නිලධාරියා සතු වන අතර ඒ ආකාරයෙන් ලබාගත් ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් පොලිසිය සතුව දැන් තියෙනවා. ජාතික ආරක්ෂාව සුරකීම, අපරාධ වැළැක්වීම හා විසඳීම, මත්ද්‍රව්‍ය නිවාරණය හා දූෂණය වැළැක්වීම, ආපදා කළමනාකරණය, ජාතීන් හා ආගම් අතර සංහිඳියාව ඇති කිරීම. පසුගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඇතිවෙච්ච පාස්කු ඉරිදාවේ ඇතිවෙච්ච සිද්ධිය වැනි කනගාටුදායක සිද්ධි මතුවට ඇති නොවන්නට ඔබ වග බලා ගනී කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මද්‍රව්‍ය ගෙන්න මහා පරිමාණ ජාවාරම්කරුවන් මෙඩපැත් වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා මද්‍රව්‍ය කාර්යාංශය ක්‍රියා කරන අතරම කොළඹ නගර වැසියන්ට පමණක් නොව දිවයිනේ සෑම මාපිය කිවීම වැඩිහිටියෙකුගේම තම දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඇති ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ මද්‍රව්‍ය උවදුර. කොළඹ නගරයෙන් තුරන් කිරීම සඳහා ඉදිරි මාසය තුළ ශ්‍රී ලංකා පොලිසිය අධිකාරී ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාගේ මග පෙන්වීමටදී ක්‍රියා කරන බව මේ රැස්ව සිටින සිවිල් ආරක්ෂකවන් සමාජිකයන් වෙත ඉතාමත් වගකීම් යුතුව ප්‍රකාශ කර සිටිනවා. ඔබ සෑම කෙනෙක්ම රැස් කළ සෑම අවස්ථාවකම ඉල්ලා සිටි ඉල්ලීම තමයි ඒ ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඔබගේ දායකත්වය ඇතිව ඉදිරි මාස කිහිපයකදී ක්‍රියාත්මක වෙන බව ඉතා පැහැදිලිව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැතියි. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එක්ව මෙම වසරේදී එක්සත් ජාතික පක්ෂය අවසන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. අඛිල විරාජ් කාර්යෝසම් මැතිතුමා ලිපියක් කියවලා තියෙනවා. බොහෝ කාලයකට පස්සේ මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට අපේක්ෂකවරුන්ටයි සියලු දෙනාට 2020 මේ මැතිවරණයේදී අලියා ලකුණෙන් අපි ඉදිරිපත් වෙනවා අපිට සහයෝගය දෙන්න, නැත්නම් මන්ත්‍රී ධූරය නැහැ කියන කාරණාව එවලා තියෙනවා. පුංචි ප්‍රාදේශීය නායකයොන්ට ලියුම් යවලා බය කරලා UMP එකට ඡන්ද ගන්න හදනවා නම් UMP එකේ බත් කන හරක් නැහැ කියන එක අපි අඛිල විරාජ් කාර්යෝසම් මැතිතුමාට මතක් කරලා දෙන්න කැමතියි. අපි හැමෝම සංසුන් වෙන්නට ඕන, කලබල වෙන්නට එපා. තොරතුරු ආවම හොඳට හොයලා බලන්න සත්‍යද අසත්‍යද කියලා. කලබගෑනි ඇති කරන්නට එපා. නිත්‍යානුකූලව වාද වේද නොතකා සමගී ජන බලවේගේ එකට වැඩ කරමුයි කියලා මම ප්‍රකාශ කරනවා. එක එක්කෙනාගේ එක එක අදහස් තියෙනවා. මම හදන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණේ සියලු ජන කොටස් එක්කව කරා. මේ එක්කව වෙනකොට අගමැති කට්ටියකුත් ඉන්නවා. ඉතින් මම එක එක්කෙනා ගැන ඇඟිලි දික් කරන්නේ නැහැ. එක්සත් ජාතිපති දිගින් දිගටම ආරාධනා කරන ඔබතුමාට එක්සත් ජාතික නැවත අලිය ලාංඡනය යටතේ තරඟ කරන්න එන්න කියලා.
අපි ගිහිල්ලා මොකටද නිකන් කඩන් වැටෙන ගීලෙන නැවකට නගින්. ජනතාවගේ වැඩ කටයුතු නම් සාමාන්‍ය විදිහට යනවා වගේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් 2020 අවුරුද්දේ ඉතිහාසගත වෙන වැඩක් කරා. එක්සත් ජාතික පක්ෂයට අවසන් ඇණය ගහලා වලලා දැම්මා. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේ රටට කරපු දේවල් වල හැටියට UNP එකට ඔහොම වෙන්න ඕනි. මෙම මාස අවසන් සතියේදී අධ්‍යයන පුද්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා පවසනවා. 2019 අපත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නියමිත පරිදි මාර්තු මාස අග සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව යම් යම් Facebook අඩවිවල පළ වෙනවා මේ වෙනත් දින යොදලා ඒවා සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු වෙනවා. කෙසේ වෙතත් දෙපාර්තමේන්තුවේ තීරණය මේ මාසේ අග වෙනකොටයි අපත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපි අපේක්ෂා කරන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෑන් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. වෑන් රථයේ ගමන් කළ නව දෙනෙකු තුවාලය ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව ගල්නිගම රථවාහන පොලිසිය ප්‍රකාශ කළා. කහතුරු ප්‍රදේශයේ පදිංචි පිරිසක් අකුරස්ස ප්‍රදේශයේ අමංගල උත්සවයකට සහභාගී වී යලි පැමිණෙමින් සිටි අවස්ථාවේ අනතුර සිදුව තිබෙන්නේ. ලොරතේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. සපුගස්කන්ද උපවත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 961 මිලිග්‍රෑම් 60ක් ළඟ තබාගත් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. සපුගස්කන්ද පොලිසියට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමේදී මෙවා සුවා කෙනුනේ. සැකකරු දික්කුඹුර අහන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර හපුතලේ නගරයේ නතර කර තිබූ මෝටර් රථයක් පොලිසියට රැගෙන ගොස් පොලිස් තුනකින් නොදා පරීක්ෂා කිරීමේදී එහි තිබී කුෂ්ණමති මද්‍රව්‍ය මිලිග්‍රෑම් 750ක් සුවා කෙරුණා. සක්කරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවටගත් අතර ඔවුන් මරදාන සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන්. දබානේ වැදි ජනතාවගේ මාධ්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂණයක් පසුගියදා සිදු කෙරුණා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන්. දඹානේ ජීවත්වන වැදි ජනතාවගේ ජනමාධ්‍ය භාවිතය හා එහි බලපෑම පිළිබඳ සිදු කළ මෙම පරීක්ෂණයේදී ලබාගත් දත්ත ඔස්සේ සිදු කරන විශ්ලේෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙවැනි ජන කණ්ඩායමකට ජනමාධ්‍යන සිදු කළ හැකි සේවය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම මෙහි අරමුණයි. මෙම සංචාරයේදී ආදිවාසී නායක ඌරු වර්ගයේ වනිලතන්ද මුණ ගැසුණා. මාධ්‍ය කියලා කතා දමණයකම මාම කෙච්චක් වැදගත් නැයි. එක දිනපොජ්ජකදී ලෝක පුජ්‍යම තිබෙන එකමවල් හිතලා ගන්න තරම් මන්ද වෙනවා. මාධ්‍යකෙන් ඒ වගේම තමයි රටක් දියුණු තැන මන්ද කරන්නත් හිතලානවා, රටක් විනාශ තැන මන්ද කරන්නත් හිතලානවා. දඹාන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විකාශන කටයුතු සිදු කරන දඹාන FM ගුවන් විදුලිය වෙනුවෙන් පරිගණකයක් ඇතුළු උපකරණද පරිත්‍යාග කළා. මෙම ගුවන් විදුලි සේවය ගිරාඳුරු කෝට්ටේ ගුවන් විදුලිය ඔස්සේ සෑම සිකුරාදා දිනකම බැද්දේ හද්දේ නමින් විකාශන කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම වැදි ජනතාවගේ සංනිවේදකයා වන ඌරු වර්ගයේ විමලරත්න මහතාද බෙහිදී මුණ ගැසුණා. දඹාන රේඩියෝ කියලා ආරම්භ කළ දැන් අවුරුදු 10යි තමයි මේ ගෙවිලා යන්නේ. මේක ඇහෙන සීමාව තුළ අපේ ගැටලු ප්‍රශ්න බොහොමයක් අපිට විසඳ ගන්න අවස්ථාවක් වෙලා තියෙනවා මේ රේඩියෝ දඹාන ගුවන් විදුලිය. ඉතින් මම හිතනවා ඒක අපිට ලොකු අසැසිල්ලක් වුණා. වැදි ජනතාවගේ සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් වන කිරිකොර හා ශාන්ති කර්මයේ රඟදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ නැරඹීමටද කටයුතු කළා. විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. මෙම අධ්‍යන චාරිකාව මෙහෙ වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා වත්මන් මාධ්‍ය භාවිතය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ජනමාධ්‍ය සංදේශය අන්තර්ගතය හදාගන්නකොට අපේ සමාජ වගකීම මොකක්ද කියන එක, ජනමාධ්‍ය කාර්යභාරය මොකක්ද කියන එක පිළිබඳව ටිකක් නැවත හිතා බැලීම සඳහා දැන් අයිසරයක් කාලය උදා වෙලා තියෙන්නේ. ඒකට හොඳ වෘත්තිමය සුසුකම් සහිත මාධ්‍යවේදීන් පිරිසක් අවශ්‍යයි. අද මාධ්‍යවේදියාගේ වෘත්තිමය භාවය පිළිබඳව සමාජයේ ප්‍රශ්න කරන යුගයක්. මාධ්‍ය හැම විටම තියෙන්න ඕනේ සාමාන්‍ය ජනතාවට වඩා එක පියවරක් ඉදිරියෙන්. එහෙමනොත් තමයි අපි මාධ්‍ය පිළිබඳව විශ්වාස කරන්න පටන් ගන්න. ඒ සමගින් දිවාපුවත් අවසන් වෙනවා. පසුරු දෙකට හමුවෙමින් පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්. www.ipnnews.lk